Jesus Christ Swamini Ubahanse api samaga nirantaren vadasirinne Ubahanseva hoyaganai api dura bahara gewagena Ubahanse vetara enne manda sanaseema thiyenne Ubahanse tulai Suvaya thiyenne obohanse tulai obohanse hera api kavete yannada Enisa swamin wahanse ada davasseedi apita matak kara denne meyai pasugiya de sihi nokaranna pera ude gana lata wennata epa un wahanse apita porondwak denawa aluth deyak karanawai kiyala අපි හැම කෙනෙකුගේම ජීවිත තුල එනිසා අද දවසේදී ස්වාමීන් වහන්සේට ස්තුති කියනවා ප්‍රශංසා කරනවා බොහෝ අය මම බලවත් කරන්නා වූ දෙවියන් වහන්සේ තුල මට සියල්ල කළ හැකිය දිව වෛද්‍යවරයාණනි මා විවාහ වී වසර 5ක් ගත වුවත් දරුවෙක් නොමැති වසන වසටි අවස්ථාවේ මා පියතුමා හැම වෙලේ යාඥා කළා ඉන්පසු අපහට Suddho pahe karamin digatama yajna karan le sakeva. In pasu pethu maa pavasu akare takala. Den maa daru kupilisandagana sitinwa. Obohanse ape pavulata dunnavu me pratihariyata. Obohanse tane kavaryak suti jesuni. Prasansa veva. Praise the Lord. Praise the Lord. Praise the Lord. Prasansa veva. Prasansa veva. Mahime veva. Mahime veva. Devyan vahanse ta siyalla kalahakiya. Diva vaidyavarayanani mage videsha gamana sarthaka novana nisa ma pituma hamu visiyala pavasu pasu pituma ma venuen bohoma balagatu lesa yajna karamin apahata leda roga sadaha sidi ek damamin yajna karannata kiwa pituma pavasu akarayata api kala apa nasidu lesa videsha gamana sarthaka una
ඔබ වහන්සේට අනේක වාරයක ස්තුති ප්‍රශංසා වේවා Praise the Lord. Praise the Lord. Prashansa Veva. Prashansa Veva. Prashansa Veva. Divesa Prasada Vahansa Tulachi Umano Vedasatina Diva Vaidavaryanani Magi Tibu Asanipanisa Mampitama Hamuviyat Nyankala Inpasu Mata Nusitu Lesa Suway Labuna Jesuni Obohansa Mata Dunna Usweta Obohansa Tane Kavarak Suti Ivagema දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය දිව වෛද්‍ය වරයාණනි මා විදේශගතව සිට කිසි කරදරයක් නොමැතිව පැමිණීමට ලැබුණා ඒ නිසා ඔබ වහන්සේට ස්තුතියි මා බලවත් කරන්නා වූ දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය දිව්‍ය ගැලවීම කරුවාණනි මහට සිදුවීමට ගිය රියානතුරෙන් මා කිසිදු කරදරයක් නොමැතිව බේරා දුන් නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි ප්‍රශංසා වේවා Praise the Lord. Praise the Lord. Vagema videsa gatava setina mavak hadise hrida abadayakata goduru vela vitin vita asaneepa vena avasthave thin vaidyavarya ayata deela thibuna diva yatin thaba gannata kela behitak thin vedanaven setina avasthave ekena hari puduma deyak siduna ude paandara mama aherilla මගේ ෆෝන් එක බලනකොට පේතුමා ගීතිකාවක් එවලා තියෙනවා සුවය සඳහා මේ ගීතිකාව මෙනෙහි කරන්න ඔබට සුවය ලැබෙනවායි කියලා. ඉතින් මේ ගීතිකාව දමලා මම ඒ ගැන මෙනෙහි කළා පුදුමාකාර ප්‍රතිහාරයක් ඒ සියලු වේදනාකාරී අත්දැකීමෙන් ඒ භයානක තත්වෙන් ස්වාමීන් වහන්සේ නිදහස් කළ නිසා උන්වහන්සේට ස්තුති කරන්නට කියනවා දවසේදී Praise the Lord 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 මේ දිනවල දැන් ස්වාමීන් වහන්සේ මගේ ජීවිතය තුලත් මහා ප්‍රතිහාරයක් කරලා තියෙනවා පුදුමාකාර ඉක්මනින් මගේ අසනීපෙන් ස්වාමීන් වහන්සේ මාව සුව කර තිබෙනවා දැන් 90%ක්ම ගොඩක් හොඳයි තවමත් ප්‍රතිකාර කරමින් යනවා ඉතින් අවසාන වතාවේ වෛද්‍යවරයාව මුණ ගැහෙන්නට ගිය අවස්ථාවේ මං කිව්වා වෛද්‍යවරයාගෙන් මං ඇහුවා ඔබ මට එක බෙහෙතක් දීලා තියෙනවා ඇයි මට ඒ බෙහෙත දුන්නේ කියලා මං වෛද්‍යවරයාගෙන් ඇහුවා Amazon කියලා බෙහෙතක් තර වෛද්‍යවරයා මගෙන් ඇහුවා ඇයි ඔබ එහෙම අහන්නේ කියලා මං කිව්වා මේ බේත දෙන්නේ සාමාන්‍යයෙන් ડિප්‍රෙෂන්ස් තියෙන අයට ඉතින් මට එහෙම ડિප්‍රෙෂන් එකක් නැහැ ඇයි මට එහෙම දුන්නේ කියලා මං ඇහුවා තර මං ඔහු ඇහුවා මගෙන් එක ගත්තද කියලා මං කිව්වා මං ගත්තේ නැහැ කියලා ඊට පස්සේ කියනවා නෑ මේ වගේ අඩු වයසෙන් අංශභාග රෝගී තත්වයට පත් වුනම හුඟක් මානසිකව වැටෙනවා එනිසා තමයි ඒ වේත දුන්නේ කියලා මං කිව්වා මම එහෙම මනසින් වැටිලා නැහැ දෙවියන් වහන්සේට සියල්ල කරන්නට පුළුවන් එනිසා මම ඒක ගත්තේ නැහැ වෛද්‍යවරයාත් මට කිව්වා එහෙනම් ගන්න අවශ්‍යතාවයක් නැහැ හැබැයි ඔබේ රිපෝර්ට්ස් වල තියෙන පුද්ගලයා නෙමෙයි මෙතන ඉන්නේ කියලා කිව්වා රිපෝර්ට්ස් අරගෙන බලපුවම නම් රිපෝර්ට්ස් වලට අනුව නම් ඔබට තව සෑහෙන කාලයක් යයි කියලා තමයි කිව්වේ. ඉතින් උන්වහන්සේ ඒ මහා ප්‍රතිහාරය මගේ ජීවිතය තුළ සිද්ධ කරලා උන්වහන්සේ මේ මුළු මහත් ලෝකයටම කියන්නට උන්වහන්සේ මගේ අසනීප තත්වය දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි කල නොහැකි කිසිවක් නැහැ උන්වහන්සේට. එනිසා ඒ ස්වාමීන් වහන්සේට මේ දිනවල විවේක සුවයෙන් සිටින මම උන්වහන්සේට නිර්මාණය කළ අලුත් ගීතිකාවක් පසුගියදී සිහි නොකරන්න පෙර වූ දේ ගැන ලත වෙන්නේ මන්ද අලුත් දෙයක් මම කරනවා ස්වාමීන් වහන්සේ මගේ ජීවිතය තුලත් අලුත් දෙයක් කරනවා ඒ පොරොන්දුව තුල අපි ගමන් කරමු මේ අලුත් ගීතිකාව ගායනා කරමු මට පසුව ඔබ හොඳට අහගෙන ඉඳලා ගායනා කරන්න Thank you.
ලත වෙන්නේ මන්ද අලුත් දෙයක් අලුත් දෙයක් අලුත් දෙයක් මම කරන්නේ මේ සම්නිදානෝ මෙසේ වදාරනසේක සම්නිදානෝ මෙසේ වදාරනසේක අතීතේ ගැන දුක් වෙමින් ලත වෙන්නට අවශ්‍ය නැහැ ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ඉන්න ඕන ස්වාමීන් වහන්සේ අපිට ඉදිරියෙන් ගමන් කරනවා බිය නොවන්න මම නුඹ සමග සිටිමි නුඹව කලවන දෙවි සමිඳුන් මම බිය නොවන්න මම නුඹ සමග සිටිමි නුඹව කලවන දෙවි සමිඳුන් මම ඉන්නේ මැදින් ගියා ජල මැදින් ගියා කිසිවිට නපුරක් ඔබ හට නොමවන්නේ ඉන්නේ මැදින් ගියා ජල මැදින් ගියා කිසිවිට නපුරක් ඔබ හට නොමවන්නේ නම කියා අමතන දෙවිඳු මමයි එදා මහා යෝධෙක් එක්ක ගොලියත් එක්ක මේ ගොපලු දාවිත් සටන් කරලා ජයගත්තා ඒ ස්වාමින් වහන්සේ ඔහුත් එක්ක වැඩසිටි නිසායි ඒ වගේම තමයි ගොලියත් පරදා සම්මිදුන් නාමින් ගොපලු දවිද ජය අත්තර ගත්තාසේ ගොලියත් පරදා සම්මිදුන් නාමින් ගොපලු දවිද ජය අත්තර ගත්තාසේ බාධක ජයගෙන් පෙරටම යන්නට බලවත් කරන දිවි සමිඳුන් ඔබ වේ බාධක ජයගෙන පෙරටම යන්නට බලවත් කරන දිවි සමිඳුන් ඔබ වේ ඔබට පෙරටුවෙන් ගමන් කරන්නේ මමයි ඔබට පෙරටුවෙන් ගමන් කරන්නේ මමයි පසුගිය දේසි නොකරන්න සෙලදනාම පෙරවූදේ ගැන් ලතවන්නේ මන්ද අලුන්දයක් 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 මම කරන්නේ සම්විධානෝ මෙසේ වදාරනසේක සම්විධානෝ මෙසේ වදාරනසේක දිවිඳුන් නාමෙට වේ ප්‍රශංසා දැනුත් සතිපතත් සත්තල කල්හිමත් දෙවිඳුන් නාමෙට වේ ප්‍රශංසා දැනුත් නිතිපතත් සත්තත කල්හිමත් සම්මිදුන් නාමෙට වේ ප්‍රශංසා දැනුත් නිතිපතත් සත්තත කල්හිමත් සම්මිදුන් නාමෙට වේ ප්‍රශංසා දැනු නිතිපත
සතත කල්හිමත් සුරතුන් නාමෙට වේ ප්‍රශංසා දැනු නිතිපතත් සතත කල්හිමත් සුරතුන් නාමෙට වේ ප්‍රශංසා වේ ප්‍රශංසා වේ ප්‍රශංසා වේ Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Presanza veva. Mahime veva. Mahime veva. Hallelujah. 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 Swamin vahanse oba samaga vana sekwa. Oba samaga de vana sekwa. Divisivara Yesaya ge pute 43 veni parichede දහ අටේ සිට බිය නොවන්න මම නුඹ සමග සිටිමි. සමිධානෝ මෙසේ වදාරන සේක පසුගිය දේ සිහි නොකරන්න පෙර වූ දේ ගැන කල්පනා නොකරන්න බලන්න මම අලුත් දෙයක් කරන්නෙමි. එය දැනුදු ඉටුවේ නුඹලාටය නොපෙනේද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක් සාදා එහි ජලධාරා ඇතිවන්නට සලස්වන්නෙමි. දේව වාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සුදත් සුරේදුනි ස්පර්ශ කරමෙන මුවට නැගෙනා සෑම වදනක් සිතට නැගෙනා සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරිති වේවා. සුදත් සත්වර ඔබ කෙරෙහි වේවා. ඔබට ආසි ලැබේවා. වාඩිවන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, අපේ සමාජයේ වෙසෙන ජනතාව දෙස බලනකොට අපිට පැහැදිලි වෙන කරුණක් තියෙනවා. ඒ තමයි ඇතැම් අය ජීවත් වෙන්නේ අතීතයේ. එක අතීතයේ ගැන පුරසාරම් දොඩනවා. හරියට අපේ රට වගේ. එම නැත්තම් අතීතය සිදුවෙච්ච දේවල් ගැන ලතවැවි ජීවත් වෙනවා. එහෙමත් නැත්නම් අතීතයට ශාප කරනවා. තවත් අය අනාගතයේ ඉන්නේ, සිහින ලෝක තුල ඉන්නේ. හැබැයි ඒ සිහින සැබෑ කරගන්නට තමුන්ගේ වර්තමානය පාවිච්චි කරන්නේ නැහැ. ඒ අයට කවදාවත් ජීවිතේ ජය ගන්නට ලැබෙන්නේ නැහැ. සමාජය තුල තවත් පිරිසක් ඉන්නවා, ඒ අය වර්තමානයේ ජීවත් වෙන්නේ, මොහොතේ ජීවත් වෙන්නේ. ඒ මොහොත තුල තමුන්ගේ ජීවිතය අර්ථවත් ලෙස, ඵලබරිත ලෙස ගත කරන්නට උත්සාහ කරනවා. නිසා තමයි
ඕනෑම පවුලක් සමාජයක් මේ ලෝකයේ දිනු වෙන්නේ. එනිසා තමයි කියමනක් තියෙනවා yesterday was a history. Tomorrow will be a mystery. Today is present. So must enjoy the present, should not ruin the present. දැන් බලන්න දිවසවර යසායාගේ පොතේ 43:18 ස්වාමින් වහන්සේ අපිට මතක් කර දෙන්නේ ඇයි? උන්වහන්සේ පැහැදිලි ලෙසම ඒ දෙයක අපිට කියනවා. පසුගියදී සිහි නොකරන්න. පෙර වූ දේ ගැන කල්පනා නොකරන්න. මම අලුත් දෙයක් කරන්නෙමි. මම අලුත් දෙයක් කරන්නෙ. මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම ස්වාමීන් වහන්සේ මත දෙවියන් මත ජීවත් වීමේ අත්දැකීමයි. දෙවියන් මත ජීවත් වීමේ අත්දැකීමයි. අද හුඟක් අයට වෙලා තියෙන එකයි මේ දෙවියන් මත යැපෙන අත්දැකීමට එන්නට අමාරුයි. සමහර විට ඒ අයගේ අතීතයේ හරි අමහිරි අතීතයක් තියෙනවා. ඇතැම් විට වේදනාකාරී අතීතයක් තියෙනවා. ඇතැම් විට සමාව දෙන්නට බැරි අතීතයක් තියෙනවා. සමහර විට ජීවිතයේ අතීතයේ වෙච්ච තුවාලයන් විටින් විට විටින් විට විටින් විට පෑරෙනවා. එතකොට මොකද සිදු වෙන්නේ? මගේ වර්තමානය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා, අඳුරු කරනවා. එනිසා තමයි අපි හැමදාම අලුත් දවසක් අපි ආරම්භ කරනකොට අලුත් දවසක් ආරම්භ කරද්දී ඒ දවස මේ ස්වාමීන් වහන්සේගෙන් ලැබුණු ලස්සන දවසක්. අතීතයේ සිදුවෙච්ච කුණුගඩවල් ටික අරගෙන ඉන්නට එපා අද අලුත් දවසට. ඊයේ දවසේ සිදුවෙච්ච සමහර විට තරහ මරහ තියෙන්නට පුළුවන්. සිත රිදීම් තියෙන්නට පුළුවන්. ඒව අරගෙන ආවයි කියලා වැඩක් නැහැ. පුංචි කතන්දරයක් මට මතක් වුණා. මිනිසුන් 3 දෙනෙක් ගැන. මිනිසුන් 3 දෙනෙක් ගැන. ඒ 3 දෙනා ගමන් කරන්නේ මේ ආකාරයටයි. පොට්ටනි 3ක් අරගෙන යන්නේ. එක්කෙනෙක් ලොකු පොට්ටනියක් අරගෙන යනවා. ඇවිද ගන්න බැරුව බොහොම අමාරුවෙන් තමයි ගමන් කරන්නේ. තවත් එක්කෙනෙක් යනවා. ඔහු බොහොම උජාරුවෙන් යනවා. තවත් එක්කෙනෙක් යනවා බොහොම සැහැල්ලුවෙන් යනවා. කොහොමද මේ 3 දෙනා ගමන් කළේ? එක්කෙනෙක් මොකද කරන්නේ? එයා තමුන්ගේ පම්පෝරිය තමුන්ගේ තියෙන බලපුලුවක්කම් ඉස්සරහ තමයි තියාගෙන යන්නේ. කොම හැබැයි ඔහුට ගමන් කරන්නට අමාරු තත්ත්වයක් තියෙනවා. මොකද අමාරු තත්ත්වය? ඒ ඉස්සරහ ඒව තිබුණට තව ඊට වඩා පිටිපස්සේ ලොකු ගෝණියක් තියෙනවා. ඒක තියෙන්නේ මොනවද? ඔක්කොම අනිත් මිනිස්සු තමුන්ට කරපු අවැඩ අකටයුතුකම්
තමුන්ට වෛර කරපේවා ඔක්කොම තියාගෙන යන්නේ. ඔහුට ඒ ගමන හරියට යන්නට බෑ. දෙවෙනි පුද්ගලයාත් එහෙමම තමයි. ඔහුගේත් ජීවිතේ ගොඩාක් තියෙන්නේ අසුභවාදියෙක් ඔහු. හැම දෙයක්ම හිතන්නේ අසුභවාදී ලෙසයි. එනිසා ඔහුගේ මේ බර හරි වැඩි. ගමන් කරන්නට අමාරුයි. ජීවිතේ වෙච්ච හැම සිද්ධියක් දෙසම ඔහු බලන්නේ අසුභවාදී ලෙසයි. අපරාධේ මම ඒකට මුදල් දැම්මේ. අපරාධේ මම මේ ව්‍යාපෘතිය කළේ. අපරාධේ මම විවාහ ජීවිතයට පත් වුනේ. අපරාධේ මම මෙන්න මේ විදිහට තමයි ඕ කල්පනා කරන්නේ. අවසානයේට ආපු මනුස්සයා හරි පුදුමයි. ඔහුගේ ඉස්සරහත් තියෙනවා ලොකු පොට්ටනියක්, බෑග් එකක්, පිටිපස්සේ ලොකු ගෝණියක් තියෙනවා. එතකොට ඒකෙ මොනවද තිබුණේ? ඒ ඉස්සරහ තිබුණේ ඔහුට ජීවිතේ අත දුන්න අයව, ඔහුට පිහිට වෙච්ච අයව, ඔහුගේ ජීවිතේ ඔහුට නැගිටින්නට ශක්තියක් වෙච්ච අය හැම විටම ඉදිරියේ තියාගෙන යනවා. එතන ඉන්නවා තමුන්ගේ දෙමව්පියන්, නැහිත මිතුරාදීන්, සහෝදර සහෝදරියන්, මේගොල්ලෝ. අර පිටිපස්සේ තිබිච්ච ගෝණියේ ලොකු හිලක් තියෙනවා. ඒක කිසි දෙයක් නැහැ. ඒක කිසි දෙයක් නැහැ. ඒක ලොකු හිලක්. කෙනෙක් අහනවා, මිත්‍රයා, ඔයාගේ ඔය පිටිපස්සේ තියෙන ගෝණියේ මොනවත් නැහනේ. එතන ඔහු කියනවා, ඔව්, ඒකේ මම ලොකු හිලක් හදාගෙන තමයි ආවේ. ඇයියේ? ඒකට දාන කිසි දෙයක් තියෙන්නේ නැහනේ. ඒක තියෙන්නේ මට විරුද්ධව වැඩ කරපු අය, මාව වට්ටපු අය, මට බාධා කරපු අය, මට විරුද්ධව බොරුගතු කේලම් කියපු අය, පිස්සන් ගහපු අය, මේගොල්ලන් ඔක්කොම මන් දාන්නේ පිටිපස්සේ හිල් වෙච්ච ගෝණියටයි. මම සමාව දීලා ඒකට දානවා. එතකොට මම ගමන් කරද්දී ඔය හිලෙන් ඒගොල්ලන්ව වැටිලා යනවා. අන්න ඒ නිසා තමයි මම මෙච්චර පහසුවෙන් ගමන් කරන්නේ. මොකද ඔය ඔක්කොම ඔළුවේ තියාගෙන මම ගමන් කෙරුවොතින් මට කවදාවත් සැනසීමෙන් ගමන් කරන්නට බෑ. සැනසීමෙන් නිදිය ගන්නට බෑ. සැනසීමෙන් කිසිම වැඩක් කරන්නට බෑ. මම ලෙඩ ගොඩාක් එක්ක ජීවත් වෙන්නට මට සිදු වෙනවා. එනිසා තමයි මේ අයව මම සමාව දීලා එතනින්ම අමතක කරනවා. මම හිතන්නේ මේ කතාව තුළ අපි එක එක්කෙනා අපේ ජීවිත ගැන මෙනෙහි කරලා බැලුවොතින් හිතා ගන්නට පුළුවන් අපිට අපි ඉන්නේ කොතනද කියලා. අපේ මේ පොට්ටනිය වල මොනවද තියෙන්නේ? ගොඩක් වැඩිපුරම තියෙන්නේ මොනවද? අපේ ගමන බකල් වෙලා තියෙන්නේ ඒ නිසා නෙවෙයිද? ඉතින් ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ අද අපිට කියන්නේ යසයා මේ 43:18 උන්වහන්සේ කියන්නේ එකයි. පැහැදිලිවම උන්වහන්සේ කියනවා අපිට, පසුගිය දේ සිහි නොකරන්න, පෙර වූ දේ ගැන ලත වෙන්නේයි. මම අලුත් දෙයක් කරනවා. අද ඔබේ ජීවිත තුළ ස්වාමීන් වහන්සේ අලුත් දෙයක් කරයි. උන්වහන්සේට ඉඩ දෙන්න. ඒ අලුත් දෙයක් කරන්න. අපි හැම කෙනෙක්ම සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේ භාවනාවට පිවිසෙමු. ඔබ ඉන්න තැන
ඔබ කැමති ආකාරයකට පහසුව ඉඳගන්න. ඔය අතේ තිබෙන දේවල් පැත්තකින් තියලා. ඔබ ඇස් දෙක පියාගන්න. මොහොතක් ඔබේ ජීවිතයට එන්න. ඔබ ඇතුළාන්තයට එන්න. උන්වහන්සේට බාර කරන්න. ස්වාමීන් වහන්සේ යෙසායා 43 අපිට කියනවා බිය නොවන්න කියලා. සුදු බයිබලයේ අපිට බිය නොවන්න මේ වචනය 365 වතාවක් තියෙනවා. අද අපි හරි බියෙන් ජීවත් වෙන්නේ. අපි අතීතය ගැන බියෙන් ඉන්නේ. අපි වර්තමානය ගැන බියෙන් ඉන්නේ. අනාගතය ගැන බියෙන් ඉන්නේ. කොමකින් කොමක් සිදුවේවිද? මට මොකක් වෙයිද? මගේ ව්‍යාපාරයට මොකක් වෙයිද? මගේ දරු පවුලට මොකක් වෙයිද? මගේ ස්වාමි පුරුෂයාට මොකක් වෙයිද? මගේ බිරිඳට කුමක් වෙයිද? මගේ දරුවන්ට කුමක් වෙයිද? අධ්‍යාපනය සඳහා ගිහිල්ලා තියෙන දුවට පුතාට කුමක් වෙයිද? විදේශ රටවල රැකියාවට ගිහිල්ලා තියෙන මගේ බිරිඳට ස්වාමි පුරුෂයාට දරුවන්ට කුමක් වෙයිද? මගේ රස්සාවට කුමක් වෙයිද? මගේ පෞල් ජීවිතයට කොමක් වෙයිද? හැමතිස්සම ලොකු බියකින් ඉන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා පසුගිය දේ සිහි නොකරන්න, පෙර වූ දේ ගැන කල්පනා නොකරන්න, මම අලුත් දෙයක් කරන්න. ඒ ස්වාමීන් වහන්සේට ඉඩ දෙන්න, ඒ අලුත් දෙය ඔබේ ජීවිතය තුළ කරන්නට ඉඩ හරින්න ස්වාමීන් වහන්සේට. ඒ ස්වාමීන් වහන්සේ ඔබව ශක්තිමත් කරන්නේ, ඒ ස්වාමීන් වහන්සේ ඔබව බලවත් කරන්නේ, ඒ ස්වාමීන් වහන්සේ ඔබව සුවපත් කරන්නේ. එනිසා උන්වහන්සේට ඉඩ දෙන්න මේ මොහොතේ. කියන්න ඔබේ වේදනාව ස්වාමීන් වහන්සේට. ගීතවලියේ 34 ස්වාමීන් වහන්සේ අපිට මේ දේ බලගතු ලෙස අනාවරණය කරනවා. උන්වහන්සේ කියනවා, ඔබට කියනවා මෙසේ, ඉතා බලගතු අත්දැකීමක් එය. මම හිමිතුමන්ට හැම වෙලේම ප්‍රශස්ති ගී ගයමි. එතුමන්ගේ ගුණ වැනුම මා මුවින් තොර නොවේ. ගීතවලිය 34:6 අපිට කියනවා, හිමිතුමන්ට කන්නලව් කළ එක් අසරණෙක් විය. එතුමානෝ ඔහුගේ බස් අසා සියලු දුක් ගැහැට වලින් ඔහු මිදුස්සෙක. හිමිතුමන්ට කන්න ලව් කළ එක අසරණෙක් විය. ඒ අසරණයා ඔබයි. ඒ හිමිතුමන්ට කන්න ලව් කරපු අසරණිය ඔබයි. ඔබ අසරණ වෙලා ඉන්නවා. ලෙඩ රෝග තුල ඔබ අසරණ වෙලා ඉන්නවා. බැරි අමාරුකම් තුල ඔබ අසරණ වෙලා ඉන්නවා. මානසික ආතතීන් තුල ඔබ අසරණ වෙලා ඉන්නවා. විසඳා ගන්නට බැරි ප්‍රශ්න ගොඩක ඔබ අසරණ වෙලා ඉන්නවා. රැකී රක්ෂාවේ ප්‍රශ්න නිසා ඔබ අසරණ වෙලා ඉන්නවා. පෞල් ජීවිතයේ ඇති වෙලා තියෙන ප්‍රශ්න නිසා ඔබ අසරණ වෙලා ඉන්නවා. දික්ක සාදේ නිසා ඔබ අසරණ වෙලා ඉන්නවා. ඔබේ බලාපොරොත්තු බිඳ වැටිලා
ඔබ අසරණ වෙලා ඉන්නවා. කොච්චර බෙහෙත් ගත්තත් කොච්චර ප්‍රතිකාර කළත් සුව නොවන ඔබේ අසනීප තත්ත්වය නිසා ඔබ අසරණ වෙලා ඉන්නවා. එසේනම් අද දවසේදී ස්වාමීන් වහන්සේ ඔබව හිස් අතින් අරින්නේ නැහැ. උන්වහන්සේ ඔබට ලොකු බලාපොරොත්තුවක් දෙනවා. හිමිතුමන්ට කන්න ලව් කළ එක් අසරණෙක් විය. එතුමාන ඔහුගේ බස් අසා සියලු දුක් ගැහැටවලින් ඔහු මිදුල්සේක. මට පසු ඔබ හැම කෙනෙක්ම ගායනා කරන්න. හිමිතුමන්ට මම කන්න ලව් කරන්නෙමි. හිමිතුමන්ට මම කන්න ලව් කරන්නෙමි. හැමෝම කියන්න. හිමිතුමන්ට මම කන්න ලව් කරන්නෙමි. හිමිතුමන්ට මම කන්න ලව් කරන්නෙමි. එතුමානෝ සියලු දුක් ගැටවලින් මා මුදන සේක. එතුමානෝ සියලු දුක් ගැටවලින් මා මුදන සේක. මා මුදන සේක. මාමුදන සීක. හිමිතුමන්ට ඔබ කන්න ලව් කරන්න අද දවසේදී සප්‍රසාදේ ජයමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබේ කන්න ලව්ව උන් වහන්සේ ඉදිරියේ තබන්න. ලොකු විශ්වාසයකින් උන් වහන්සේ කියනවා, එතුමානෝ සියලු දුක් ගැහැට වලින් ඔහු මිදුසේක. ඒ සියලු දුක් ගැහැට වලින් ස්වාමීන් වහන්සේ ඔබව මුදනවා. මේ දැවෙන ප්‍රශ්නය ඔබට නිින්දක් නැහැ, ඔබට සැනසීමක් නැහැ. ඔබව අසරණ කරලා තියෙන, ඔබව ලෙඩ කරලා තියෙන, ඔබව රෝගී බවට පත් කරලා තියෙන, ඔබව ණය කරලා තියෙන මේ ප්‍රශ්නෙන් ස්වාමීන් වහන්සේ ඔබව නිදහස් කරන්නට යනවා. අපි නැගිට සිටිමු. ඔබ උන් වහන්සේට කන්න ලව් කරමු. හිමිතුමන්ට මම කන්න ලව් කරන්නෙමි. හිමිතුමන්ට මම කන්න ලව් කරන්නෙමි. සෙලදනම් ලොකු විශ්වාසයෙන්. හිමිතුමන්ට මම කන්න ලව් කරන්නෙමි. ඔබේ දෑත් ඔසවන්න ස්වාමින් වහන්සේ දෙසට. මම කන්න ලව් කරන්නෙමි. සම විපතින් කරදරයෙන් මා මුදන සේක. කියන්න ලොකු විශ්වාසකින්. සම විපතින් කරදරයෙන් මා මුදන සේක. සම විපතින් ණය බරින් මා
මුදන සේක සැම විපතින් ණය බලින් මා මුදන සේක සැම විපතින් ලෙඩ දුකින් මා මුදන සේක සැම විපතින් ලෙඩ දුකින් මා මුදන සේක හිමිතුමන්ට මම කන්න ලව් කරන්නේ හිමිතුමන්ට මම කන්න ලව් කරන්නේ හිමිතුමන්ට මම කන්න ලව් කරන්නේ හිමිතුමන්ට මම කන්න ලව් වහන්සේට අද දවසේදී මෙසේ කන්න ලව් කරනවා. ආදර ජේසුණී, මගේ කොඳු ඇට පේලියේ අසනීපය සුව කර ගැනීමට පිහිට වෙන්න. ආදර ජේසුණී, මගේ සියලු අසනීප සුව කර දෙන්න. මවගේ පිළිකා රෝගය සුව කර දෙන්න. සැමියාගේ මොළයේ අසනීපය සුව කර දෙන්න. සමියාගේ බීමත් කමෙන් නිදහස් කර දෙන්න. දරුවාගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක කර දෙන්න ලෙස. වගේම දතුවට කතා කිරීමේ ශක්තිය දෙන්න ජේසුනි. කකුලේ අසනීපය සුව කර දෙන්න. මද්‍රව්‍ය මත් පැන්වලට බැහැවී සිටින අයව නිදහස් කර දෙන්න. උග්‍රේ ශල්ල කර්මය කරදරකින් තොරව කර ගැනීමට පිහිට වෙන්න. සමගම අපි මේ මොහොතේ බාර කරමු. ඉසේ ආබාධ තුළ ඉන්න අය, ඇස්වල ආබාධ තුළ සිටින අය, ස්නායුවල ආබාධ හටගෙන තිබෙන අය, දෑත් දෙපාවල හිරිය, අංශභාග රෝගී තත්ත්වයට පත්වී සිටින අය, දියවැඩියා රෝගීන්, ආතරයිටිස්, වෙරිකෝස් වෙන්ස්, ගෙස්ට්‍රයිටිස්, සෙරුලයිටිස් වැනි රෝගවලින් පීඩා විඳින අය, හදවතේ ආබාධ තුළ සිටින අය, වගේම විදේශ රටවල බොහෝ අය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. සෙත් FM ගුවන්විදුලි ඔස්සේ බොහෝ අය සම්බන්ධ වෙනවා. හදවත් තුළ සිදුරු හටගෙන තිබෙන අය, කුඩා දරුවන්, හදවතේ සත් කම්වලට භාජනය වීමට සිටින අය, අපි උන්වහන්සේට බාර කරමු. වකුගඩුවල ආබාධ, වකුගඩුවල ගල් හටගෙන තිබෙන අය, පිත්තාසයේ ගල් හටගෙන තිබෙන අය, ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ විවිධ ආබාධ තුළ සිටින අය, ශරීර විවිධ ස්ථානයන්හි පිළිකාවන් හටගෙන තිබෙන අය, ලියුකෙමියා රෝගී තත්ත්වයෙන් පසුවෙන කුඩා දරුවන්, ඇට මිදුලුවල පිළිකාවෙන් පසුවෙන අය, අස්තින්ගේ ආබාධ තුළ, උකුල්ලටේ ආබාධ තුළ සිටින අය, ඇස්වල ආබාධ, ඇස් පෙනීමේ දුර්වලතා තුළ සිටින අය, අපි ස්වාමීන් වහන්සේට බාර කරමු. සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට අපි බාර කරමු. උන්වහන්සේට සියල්ල කළ හැකි. උන්වහන්සේ ඔහුගේ බස් අසා සියලු දුක් ගැහැටවලින් ඔහු මිදුස්සේක. අද ඔබ මේ වචනය අයිති කරගෙන යන්න. බොහෝ විදේශ රටවල අය ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වසන්න වෙලා ඉන්නවා. රැකේ රක්ෂා නොමැති වසන්න වෙලා ඉන්නවා. වීසා බලපත්‍ර නොමැති වසන්න වෙලා ඉන්නවා. ඒ හැම කෙනෙක්කොම අපි බාර කරමු. උන්වහන්සේගේ දෑතේ තබමු. සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ. විවාහ ජීවිතයට පත් වෙලා
වසර ගණනාවක් ගෙවී ගියත් තවමත් දරුවන් නොමැති වසනව සිටිනයි. දරුවන් පිළිසිඳගෙන සිටිනයි. නිරෝගී දරුවපතක් මෙලොවට බිහි කරන්න ශක්තිය දෙන්නට කියලා. අද මේ උද්දමනය නිසා මහා පුදුමාකාර අසරණ වීම තුල සිටිනවා. අද බොහෝ දෙව්මැදුරුත් අසරණ වෙලා ඉන්නවා, පියතුමන්ලා අසරණ වෙලා ඉන්නවා. විදුලි බිල ගෙවා ගන්නට හැකියාවක් නැතුව ඒ තරමටම ඉහළ ගිහිල්ලා හිතාගන්න බැරි පිළිවෙලට සමහර ව්‍යාපාර කරගෙන යාමට බැරි තත්වයකටපත් වෙලා ඇයි අපේ රටට මෙහෙම වුනේ? අපි ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට. අපි උන්වහන්සේට කියමු සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරිය අපි හැකේ දනින් දන වැටිලා දනින් වැටිලා උන්වහන්සේට කියමු ජේසුනි මම ඔබ කෙරෙහි විශ්වාස කරමි. ජීවිතේ කරදර බාධක ඉද්දී උන්වහන්සේ අපි වත අරින්නේ නැහැ. අද දවසේදී ඔබ ස්වාමීන් වහන්සේ වෙතට ගෙන අත්දැකීම උන්වහන්සේ ඉදිරියේ තබන්න ඔබේ ජීවිත අත්දැකීම ඔබේ බැරි භාවයේ උන්වහන්සේට බාර දෙන්න මේ මොහොතේ සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර කරන්න. කිරෙහි මා විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ලය පැලිලා ගැලු ලේ බිඳ ජල බිඳ දේව දයාවේ උල්පත එතැනයි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ලෙඩ දුක් ව්‍යසන වසංගත වලින් අපව මුදාසුව සහනය ලැබ දෙන ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. උන්වහන්සේ ස්වර්ගෙන් පූපය වුණට දේවවදාල සේක. සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ.
පසුගිය දේසේ නොකරන්න පෙර වූ දේ ගැන ලත වෙන්නේ මන්ද අලුත් දෙයක් මම කරන්නේ මේ වදාරන්නා වූ සුදු ස්වාමිනී අපගේ ජීවිතවල ඇති වී තිබෙන සියලු දුක් කරදර කම්කටොළු ණයබර ලෙඩ දුක් ආදියට පිළිතුර ඔබ වහන්සේ තුල බමනක් බව අදහා ගන්නට අපට ශක්තිය දුන මැනව ඔබ වහන්සේ කල්වාරි කුරුසේ සිට සිඳහෙළවා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් අපට සෝයත් සනසීමත් දානය කරන්නට කරුණා කළ මැනව ජීවිතේ විවිධ ප්‍රශ්න කරදර ණයබර කම්කටොළු මැද අසරණ වී සිටින සැමට ඔබ වහන්සේ තුල සනසීමත් සුවයත් දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත් වේවා ආමීන් සගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගති අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ සුදු ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනවේ.